අයිබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දහම් පාසල් අවසාන විභාගය වර්තමානයේ ඉතා තරඟකාරී විභාගයක් බවට පත්වෙලා තියෙනවා. සම්මුඛ පරීක්ෂණාදී අවස්ථාවලදී ඔබෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ ඔබ සමත්ද කියන ප්‍රශ්නාර්ථය ඔබෙන් අහන ප්‍රශ්නය අහනෝ. එවිට ඔබට ඒ විභාගය සමත් වෙලා තිබුණොත් හිමිවෙන ලකුණු ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. එවිතරක් නෙවෙයි, දහම් පාසල් අවසාන විභාගයේ අපිට ගොඩක් වැදගත් වෙන විභාගයක් තවත් බොහෝ දේවල් වලට. තින්නේ කරුණු කාරණාවන් අපි මේ පාඩම් අතරතුර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි සාකච්ඡා කරනවා බෞද්ධ සංස්කෘතියට අදාළ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩමක්. සරලව පැහැදිලිව නිදහසේ සහ හිතුමතේ ඔබට ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා මේ පාඩම් මාලාව අපගේ YouTube නාලිකාව තුළින්. සෑම පාඩමකටම අදාළ, සෑම පාඩමක් වීඩියෝ එකකටම අදාළ ලින්ක් පහලින් දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒවා ලබාගෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත මේ පාඩම් අධ්‍යයනය කරමින් ඔබේ පාඩම් පහසු කරගන්නට. එහෙමනම් බෞද්ධ සංස්කෘතිය පොතේ පළවෙනි පාඩමේ එක කොටසක් අපි සාකච්ඡා කරමු. පළවෙනි කොටස විදිහට අපි සටහන් කරනවා, ලකුණු කරලා තියෙනවා. ඉතින් නිවන් මඟ පිළිබඳව පළමු කොටම සාකච්ඡා කරන්නේ. නිවන් මඟ, බෞද්ධයාට නිර්වාණගාමි මාර්ගයක් තියෙනවා. නිවනට ගමන් කිරීම සඳහා මඟක්, මාර්ගයක්, ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මොකක්ද මේ නිවනට ගමන් කිරීම සඳහා තිබෙන්නා වූ ක්‍රමවේදය? නිවන කරා බෞද්ධයා එහෙම නැත්නම් පුද්ගලයා ගමන් කළ යුතු වෙන්නේ ඇයි කියන කරුණු කාරණාවන් පිළිබඳව දීර්ඝව මේ පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනියටම සඳහන් වෙනවා පාඩමේ ඔබට පුළුවන් බෞද්ධ සංස්කෘතිය පොත මූලාශ්‍රය විදිහට පාවිච්චි කරමින් මේ පාඩම් මාලාවට, පාඩම් සාකච්ඡාවට එකතු වෙන්නට. සංසාරයේ හෙවත් ජාති, ජරා, ව්‍යාධි හා මරණ යන තත්ත්වය හරි හැටි තේරුම්ගෙන එයින් මිදීමට කටයුතු කිරීමෙන් විමුක්තිය ලබා ගැනීම බෞද්ධයාගේ අවසාන අරමුණයි. බෞද්ධයාගේ අවසාන අරමුණක් තියෙනවා. බෞද්ධයා ගමන් කරමින් සිටිනවා. ඒ ගමනේ අවසාන අරමුණ බවට පත් වෙන්නේ සංසාරේ. එහෙම නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ තත්ත්වයන් නියම විදිහට, හරි විදිහට අවබෝධ කරගෙන, තේරුම් අරගෙන, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන මේ දුක්ඛිත තත්ත්වයන් වලට පත් නොවෙන විමුක්තියක් ලබා ගැනීම. ඒ කියන්නේ නිවන ලබා ගැනීම. නිර්වාණය සාක්ෂාත් කරගත්තම, නිවන අවබෝධ කරගත්තම ජාති, ඉපදීම, ජරා, වයසට යෑම, ව්‍යාධි, ලෙඩවීම, මරණ කියන මේ තත්ත්වයන්ගෙන් මිදෙනවා. ඉතින් බෞද්ධයාගේ අරමුණ එහෙනම් සංසාරයෙන් එතරවීම, එහෙම නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන තත්ත්වයන්ගෙන් මිදීම තමයි අවසාන අරමුණ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ නිවන අවබෝධ කර ගැනීම, නිවන සාක්ෂාත් කර ගැනීම. ලෝක ස්වභාවය නැතහොත් ජීවිතයේ යථා ස්වභාවය මිනිසාට හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ ඔහු රාග, ද්වේෂ, මෝහ යන රාග, ද්වේෂ, මෝහ ඔබ හොඳින් දන්නවා. මේ රාග, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයන් පිළිබඳව, අකුසල මූලයන් පිළිබඳව. ඉතින් මේ ලෝක ස්වභාවය, එහෙම නැත්නම් ජීවිතයේ යථා ස්වභාවය මිනිස්සුන්ට හරි විදිහට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ, නොහැකි වෙලා තියෙන්නේ මෙන්න මේ කියපු රාග, ද්වේෂ, මෝහ, රාග, දෝෂ, මෝහ කියලා කියන්නත් පුළුවන් යන කෙලෙස් වලින් සමන්විත නූලෙන් වියන ලද දැලකින් පටලැවි ගැට ගැසී සිටින බැවිනි. මිනිස්සු ලෝක ස්වභාවයේ, ලෝකයේ ඇත්ත తත්වයේ, නියම ස්වභාවයේ තේරුම් ගන්නේ නැත්තේ මෙන්න මේ කියන රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් වලින් සමන්විත නූල් වලින් වියපු දැලකින් පැටලලා සිටින නිසා. රාගයේ, ද්වේෂයේ, මෝහයේ කියන මේ නූල් වලින් තමයි මේ දැල වියලා තියෙන්නේ. මේ දැලේ තමයි පුද්ගලයා පැටලිලා ඉන්නේ. ඒ නිසා තමයි
ලෝකයේ යථා ස්වභාවයේ නියම ස්වභාවයේ පුද්ගලයාට අවබෝධ කරගන්නට හැකියාවක් ලැබිලා නැත්තේ. රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් වලින් සමන්විත නූල් වලින් ලියන ලද වියන ලද දැලකින් පැටලවිලා සිටින නිසා. වරක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත ආවුත් බුදුරජාණන් වහන්සේ සමීපයට එක්තරා අවස්ථාවකදී එක දෙවියෙක් පැමිණෙනවා. ඇවිල්ලා ඇතුළත් දැලකි පිටත් දැලකි ලෝවැසි මිනිස්සු මේ දැලෙහි පැටලී සිටිති. ස්වාමීනි, ගෞතමයන් වහන්ස මේ දැල ලිහිය හැක්කේ කාටදැයි ප්‍රශ්න කළේය. ඇතුළතත් දැලකි පිටත් දැලකි ලෝවැසි මිනිස්සු මේ දැලෙහි පැටලී සිටිති. ස්වාමීනි, ගෞතමයන් වහන්ස මේ දැල ලිහිය හැක්කේ කාටදැයි ප්‍රශ්න කළේය. කාටද බුදුහාමුදුරුවනේ මේ ඇතුළතත් පිටතත් තියෙන මේ දැල ලිහන්න පුළුවන් කාටද කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවකදී එක්තරා දෙවියෙක් ඇවිල්ලා අහනවා. ඒ වෙලාවේදී ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. සීලයෙහි පිහිටා සිතහා ප්‍රඥාව දියුණු කරන බුද්ධිමත් තැනැත්තේ එනම් අප්‍රමාද වූ ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව මේ දැල ලිහන්නේ. කවුද මේ දැල ලිහන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරට අනුව සීලයෙහි පිහිටා සිතහා ප්‍රඥාව දියුණු කරලා බුද්ධිමත් භාවයට පත්වෙච්ච තැනැත්තා තමයි අප්‍රමාද වූ එවගේම ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව තමයි මේ දැල ලිහන්නේ. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං විජටේ ජටන්. එහෙමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ඇතුළතත් පිටතත් පැටලිලා තියෙන මේ දැල ලිහන්නට පුළුවන් කෙනා තමයි සිල්වත්ව හිත සමාධිගත කරගෙන ප්‍රඥාව දියුණු කරලා බුද්ධිමත් භාවයට පත් වූ අප්‍රමාදීව කටයුතු කරන තැනැත්තා තමයි මේ දැල ලිහන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ මේ පිළිබඳව සඳහන් වෙනවා තොරතුරු. ඒ වගේම ත්‍රිපිටකයේ තුලත් මේ පිළිබඳව සඳහන් වෙනවා. අපි කතා කළේ නිවන පිළිබඳව. නිවන කියන්නේ සිල්වත්ව සමාධිය ඇති කරගෙන ප්‍රඥාව පහළ කරගෙන සාක්ෂාත් කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සංසාරයේ නැමැති මේ දැලේ පැටලලා සිටින්නේ රාග, ద్వේස, මෝහ කියන නූල් වලින් ලියපු වියපු දැලේ පැටලලා සිටින්නේ පුද්ගලයාට ඔයි කියපු සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පිළිබඳව අවබෝධයක් නැතිකම, ත්‍රිශික්ෂාව සම්පූර්ණ කරන්නට හැකියාවක් නැති වෙලා තියෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැලෙන් ලිහෙන්න පුළුවන්කම තියෙන්නේ, දැලෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ සිල්වත්ව සමාධි ඇති කරගෙන ප්‍රඥාව පහළ කරගත්ත අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයාට කියලා. බලමු ඒ නිවන් මාර්ගය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉහත සඳහන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ බෞද්ධයාගේ අවසාන අරමුණ වන විමුක්ති සුවය ලබා ගැනීම සඳහා කවදා හෝ ගොඩනැගීමට බලාපොරොත්තු වන ප්‍රඥා ප්‍රාසාදයේ අත්‍යවාරම සීලය බවයි. බුදුරජාණන් වහන්සේ ඉහතින් ප්‍රකාශ කරපු ප්‍රකාශයට අනුව බෞද්ධයාගේ අවසාන අරමුණ වෙන්නේ විමුක්ති සුවය ලබා ගැනීම. කවදා හෝ ඒ විමුක්ති සුවය ලබා ගැනීම සඳහා කටයුතු කරන පුද්ගලයාගේ නිර්වාණය නැමැති විමුක්තිය නැමැති ප්‍රාසාදය සකස් කරගන්නවාද ඒ නිර්වාණය නැමැති මහා ප්‍රාසාදයේ මූලිකම අත්තිවාරම බවට පත්වෙන්නේ සීලය. මේ තුළ කියනවා මූලිකම අත්තිවාරම බවට පත්වෙන්නේ සීලය කියලා. සීලය තමයි වැදගත්ම කාරණේ, පළවෙනි කාරණේ. එහි දෙවන පියවර සමාධිය වන අතර දෙවනි පියවර සමාධිය, තුන්වන පියවර ප්‍රඥාවයි. එහෙනම් නිර්වාණගාමී මාර්ගයේ පියවරයන් තුන අපි කෙටියෙන් අරගෙන බලමු. නිර්වාණගාමී මාර්ගයේ පියවර තුන සීල, ඊළඟ කාරණය සමාධිය, තුන්වෙනි කාරණය ප්‍රඥාව. තුන්වෙනි කාරණය ප්‍රඥාව.
ආයෙත් බලමු. පළවෙනි අවස්ථාව සීලය. මූලිකම අවස්ථාව සීලය. දෙවැනි අවස්ථාව සමාධිය. තුන්වෙනි අවස්ථාව ප්‍රඥාව. නිර්වාණගාමී මාර්ගයේ සීල සමාධි ප්‍රඥා තමයි ත්‍රිශික්ෂාව මාර්ග අංග බවට පත් වෙන්නේ. බෞද්ධ ගිහියා හෝ පැවිද්දා හෝ විමුක්තිය ලබා ගැනීම සඳහා ගමන් කළ යුතු මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේද මේ අනුව සකස් වූයේ වෙයි. මේ උගන්වපු සීල සමාධි ප්‍රඥා කියන අංගවලට අනුව තමයි ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ විමුක්තිය ලබාගත යුතු මධ්‍යම ප්‍රතිපදා මාර්ගය. මධ්‍යම ප්‍රතිපදා මාර්ගය. එහෙම නැත්නම් අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. නිර්වාණගාමී මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා මේ විදිහට ඉගැන්වෙන මාර්ගාංගවල දැක්වෙන පිළිවෙලක් මෙන්න මේ කියපු සීල, සමාධි සහ ප්‍රඥා කියන අනුපිළිවෙල. බෞද්ධයා පළමු කොට නිවැරදි වචනය සම්මා වාචා, නිවැරදි ක්‍රියාව සම්මා කම්මන්ත, නිවැරදි ජීවිතය සම්මා ආචීව. නිවැරදි වචනය සම්මා වාචා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදා තුල දැක්වෙන අංග පිළිබඳව තමයි දැක්වෙන්නේ. නිවැරදි වචනය සීලයට අයිති කොටස් ටික. නිවැරදි වචනය සම්මා වාචා, නිවැරදි ක්‍රියාව සම්මා කම්මන්ත, නිවැරදි ජීවිතය සම්මා ආජීව. මේ කියන මාර්ග අංග සම්පූර්ණ කළ යුතුයි සීලය යටතේ. නිර්වාණය ලබා ගැනීම සඳහා නම්, විමුක්තිය ලබා ගැනීමට නම්, ජාති ජරා ව්‍යාධි මරණ ආදී තත්ත්වයන්ගෙන් මිදෙන්නට නම් පුද්ගලයා අනිවාර්යයෙන්ම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුන හොඳින් ප්‍රගුණ කළ යුතුයි, සම්පූර්ණ කළ යුතුයි නිර්වාණගාමි මාර්ගයේ සීලය කියන අංගය යටතේ. යන අංගයන්ගෙන් යුක්තව ජීවත් වීමේ මාර්ගයක් සකස් කරගනි. මේ චර්යා පද්ධතිය සීලයයි. මෙන්න මේ චර්යා පද්ධතියට කියනවා සීලය කියලා. බෞද්ධ ගිහියා විසින් නිත්‍ය වශයෙන් රැකිය යුතු යයි බලාපොරොත්තු වෙන පංචශීලය ආරක්ෂා කිරීමෙන්ම ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සම්පූර්ණ වේ. පෙහෙවස් සමාදන් වීම ආදී අවස්ථාවල සමාදන් වෙන අෂ්ටාංග සීලයට ඊටත් වඩා පංචශීලය, ගිහියාගේ නිත්‍ය සීලය බවට පත්වෙන පංචශීලය ආරක්ෂා කිරීම තුළින්ම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අයත් කොටස් සියල්ලක්ම සම්පූර්ණ වෙනවා. නිවැරදි උත්සාහය සම්මා වායාම, නිවැරදි සිහිය සම්මා සති, නිවැරදි සමාධිය සම්මා සමාධි. මගින් සිත දියුණු කරන ඔහු හරි දැකීම හෙවත් සම්‍යක් දර්ශනයෙන් සම්මා දිට්ඨි පොහොසත් වේ. අන්තිමේදී ඒ මගින් සම්‍යක් සංකල්පය සම්මා සංකප්ප නම් වූ උසස්තම ප්‍රඥාව ලබයි. ඊට පස්සේ සිල්වත්ව කාය වාචානං සමෝදානං සීලං කියන විදිහට කය වචනේ දෙකේ සංවරය ඇති කරගෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලය සම්පූර්ණ වුණාට පස්සේ පුද්ගලයා මනසේ සංවර භාවයේ පිණිස අවධානය යොමු කරන සම්මා වායාම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය සම්මා සති, නිවැරදි සමාධිය සම්මා සමාධි. සමාධි කියන කොටසට අයත් වෙන මාර්ගාංග තුන තමයි මේ. සීලයට අයත් වෙනවා මාර්ගාංග තුනක්, සමාධියට අයත් වෙනවා මාර්ගාංග තුනක්. ඊට පස්සේ අයත් වෙන කොටස තමයි ප්‍රඥාව. ප්‍රඥාවට අයත් වෙනවා සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන අංග දෙකම. මේ විදිහට හිත දියුණු කරන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග වලින් හිත දියුණු කරන පුද්ගලයා ඊට පස්සේ සිත දියුණු කරලා සම්‍යක් දර්ශනයටපත් වෙනවා, සම්මා දිට්ඨි ඇති කරගන්නවා. සම්මා දිට්ඨි ඇති කරගන්න පුද්ගලයා අන්තිමේදී සම්මා සංකප්ප, සම්‍යක් වූ යහපත් වූ සංකල්පන ඇති කරගන්නවා. ඒ සම්‍යක් වූ සංකල්පන, යහපත් වූ සංකල්පන තුළින් ප්‍රඥාව ලබා ගන්නවා. එහෙමනම් සීල, සමාධි, ප්‍රඥා කියන මාර්ගයේ ගමන් කරලා
පුද්ගලයා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ අනුගමනය කිරීම තුළින් තමයි නිර්වාණගාමී මාර්ගය තුළ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව තමයි බෞද්ධ විමුක්ති මාර්ගය බවට පත් වෙන්නේ. මේ ජීවිතය නැමැති දැලෙන් හෙවත් සසර බැමි වලින් මිදී විමුක්තිය ලබා ගන්නා ආකාරය තමයි ඒ බෞද්ධ ජනතාවට නිර්වාණගාමී මාර්ගයේ ගමන් කිරීම සඳහා තිබෙන්නා වූ පිළිවෙල තමයි ඒ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අපේ නාලිකාව subscribe කරන්නට. ඔබට පුළුවන් මේ විදිහට සිදු කරලා ඔබේ ළඟටම පාඩම් ගෙන්වා ගන්නට. තවත් බොහෝ පාඩම් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව මගින්. අපි මේ කතා කරන්නට යෙදුනේ සාකච්ඡා කළේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පළවෙනි පාඩමේ එක කොටසක් බෞද්ධ නිර්වාණගාමි මාර්ගය පිළිබඳව. මොකක්ද නිර්වාණගාමි මාර්ගය, නිවන් මඟ කියන්නේ කියන ඒ පාඩමට ඒ තොරතුරු වලට අදාළ විස්තර සාකච්ඡා කළේ. එසේනම් ඊළඟ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට අවශ්‍ය සියලුම පාඩම් වල ලින්ක් පහලින් සටහන් කරලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා, දක්වලා තියෙනවා. ඔබට ඒ හරහා අපේ නාලිකාවේ තියෙන පාඩම් වලට ඇතුළත් වෙන්නටත් පුළුවන්කම තිබෙන බව සතුටින් යුක්තව දන්වා සිටිනවා.